හලෝ ගයිස් වෙල්කම් ටු මයි යුරෝප් චැනල්. ඉතින් අද මම යනවා හෑන්ඩ්බෝල් මැච් එකක් බලන්න. ඉතින් හෑන්ඩ්බෝල් මැච් එක තියෙන්නේ මොහාලි සිටි එකේ තමයි තියෙන්නේ. ඉතින් මට මෙසේජ් එකක් ආවා මැච් එක යනවා කියලා. ඉතින් මගේ ෆස්ට් ටයිම් නිසා මම පොඩ්ඩ බලන්න ගියා. මේ මම පොඩ මැච් එක පටන් අරන් තිබ්බේ. මේක මේ ගහන කම්පැනිස් දෙයක් අතර ගහන්න. ඒ කියන්නේ ඉන්ටර් කම්පැනිස් මැච් එකක් ගහන්නේ. ඇත්තම මොකද මාරම ඉන්ට්‍රෙස්ටිං. මොකද ගොඩක් කට්ටිය වෙලා තිබ්බා. මේ මේ ෆුට්බෝල් වගේම හෑන්ඩ්බෝල්ලත් මාරම ප්‍රසිද්ධියක් තියෙන මාලි සිටි එකේ සහ මාලිසේ ඔක්කොම මිනිස්සු. ඉතින් ග්‍රවුන්ඩේ පෙරන කට්ටිය වෙලදී අනිත්ක මෙයාල මාරම ඉන්ස්ට්‍රුමන්ට් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අර බැරල අපලා ගහලා ඒවලට ඩ්‍රම් එක වගේ ගහන ඒ වගේ පොඩි පොඩි සීන් තිබ්බා. සුපිරි. ඉතින් මොකද මගේ ෆස්ට් ටයිම් තමයි මේ ආවේ. ඉතින් මාර ඉන්ට්‍රෙස්ටිං මැච් එකක්. ඉතින් මේ මේක අනිත්ක හෑන්ඩ්බෝල් ගන්න කට්ටිය දන්නවා. මේ සාමාන්‍ය පැයක් වගේ සෙල්ලම් කරනවා. විනාඩි 10ක් විතර බ්‍රේක් එකක් දෙනවා. අර බෝලේ දෙපැත්තට දාන තියෙන හැබැයි පොඩි අමාරුයි. හැබැයි මාර ඉන්ට්‍රෙස්ටිං. මොකද මැච් එක මාර ඇක්ටිව් එක යනවා පැය යන පැය. මොකද ගොඩක් මිනිස්සු එදියා බලන් ඉන්නවා. ඉතින් ඒක තමයි ලොකුම chance එක. ඉතින් මගේ ෆස්ට් ටයිම්. මොකද මේ ඇත්තමකොත් මේකට මේ වෙනම මේ අවුට්ඩෝ ඉන්ඩෝ කියලා වෙනම මේ ඔඩියන්ස් යන්නේ නැහැ. ඉතින් මේ අපි අර එළියේ හදලා තියෙන පුටු වලින් දන්තා මැච් එක බලන්න තියෙන. ඉතින් ඒක තමයි මේ ආතල් එක. මගේ ෆස්ට් ටයිම් තමයි බලන්න ගිය. ඉතින් මේ මැච් එක තිබ්බේ රෑ 8 මාර්ට් විතර පටන් ගත්තේ. 8 මාර්ට් ඉඳන් පැයක් යන 9 මාර්ට් තරම් ගියා. මම ඉතින් ෆුල් මැච් එකෙන් බලන්න ගියා. ඉතින් මම එද්දි මැච් එක පටන් ගන්න තිබ්බේ මේ මට මුල්ටි එක මිස් වුණා. ඔය මරත් පස්සේ තමයි ආරංචි එක්ක මේ මැච් එක යනවා කියලා මම දන්නේ නැහැ. එතනකොත් මට ලොකු අඩියක් තිබ්බේ නැහැ මාල සිටි ගැන. මේ මිනිස්සු කැමතියි කියලා මේකට. එතනකොත් ෆුට්බෝල් වගේම මේ හෑන්ඩ්බෝල් වලත් මිනිස්සු ගොඩක් කැමති. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. මේ ඉතින් මැච් එක යනවා. අපි එහෙනම් මැච් එක පොඩි ඉස්සරහ ගිහිල්ලා බලමු. මේක මේ අම්පය ඔක්කොම ගන්න ලේඩිස්ලා. ඒක විශේෂත්වයක්. මොකද තර්ඩ් අම්පය ඊට පස්සේ ග්‍රවුන්ඩ් අම්පය ඔක්කොම ගන්න ලේඩිස්ලා. ඒක ලොකු විශේෂත්වයක්. මේ මොකද නම් ගයිස් ඉදින් මැච් එකේ නිල් පාට ටීම් එක දැන් ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඔයාලා පොයින්ට් 40 අර කටේ පොයින්ට් 24 ඇති කොයි තිබ්බේ. ඉතින් එයාලා හොඳට සෙල්ලම් කරා. ඒක නිසා පොයින්ට් ගොඩක් ආවා යාලට. ඉතින් ඒක තමයි මේ මොකද කොමත් මෙයාලා තව විනාඩි 10ක් වගේ මැච් එක ඉවර කරන් තියෙන්නේ. ඉතින් ඒ දිහේ විනාඩි 10 තුළ කොමත් අර ටීම් එකේ පොයින්ට්ස් 16ක් ගන්න බෑ. ඉතින් කොහොමද ඒක නිසා කට්ටිය පොඩ්ඩක් චේන්ජ් කරලා බලනවා පොඩ්ඩක් මෙයාලා. ඒක තමයි තියෙන්නේ මෙතන.
ඒක නිසා තමයි ඇක්ටිව් සෙල්ලම් කරන්නේ. දැන් මැච් ඉවර වුණා. මැච් ඉවරලා ඉතින් දැන් කට්ටිය යන්න හදන්නේ. ඉතින් මොකද මම මැච් ඉවරන කම් හිටියා. ඉතින් අන්තිමට බ්ලූ ටීම් එක දින්නා. ඒවනේ මේ කම්පැනි එකේ වෙනම කම්පැනික් මේක ඉන්ටර් කම්පැනිස් නිසා වෙනදි කට්ටිය අර එක මේක අර පැවිලියන් එක වගේ තියෙන. ඉතින් දැන් මම යන්න ඕනේ. ඉතින් මම යන්න ආවා මේ මේක තියෙන හරිනේ පූල් එක ගාව. පූල් එක කරලා දැන් මම යන්න ඕනේ. ඔය අවුරුදු ගන්න බී බ්‍රිජ් එක කරගෙන බ්‍රිජ් එකට වෙලම යන්න ඕන මගේ බෝඩිම ගාව. නුවර කොළඹ රෝඩ් එකට මේ තුමුක මේ නුවර කොළඹ රෝඩ් එක තමයි. ඉතින් මම දැන් බෝඩිම ගාවට ආවා. ඉතින් බෝඩිම දොර ඇරියා. තුල්ට ආවා. ඉතින් අපි එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු. එහෙනම් ජය වේවා. I'm dreaming in dreams bigger than me.